අයිබෝන් දුවේ පුතේ අපි 18 වෙනි පාඩම කරන්නේ අඩුකිරීම බලන්න අඩුකිරීම පාඩමත් හරිම ලේසි අඩුකිරීම දෙක අපි මුලින් ටිකක් කරා දැන් අඩුකිරීම පාඩම කරද්දි තව ටිකක් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා හැබැයි මේවා හරියටම කරන්න ඕනේ මේ විදිහටම අපි බලමු දැන් 9න් 8ක් අඩු කරන්න බෑනේ දුවේ පුතේ ඒ හින්දා අපි මෙතන එකක් ගාති මෙයා ඉස්සල්ලාම කපන්න ඕනේ මෙහෙම මතක තියාගන්න මෙයාව කපන්න ඕනේ මුලින්ම කපලා මෙතන දැන් එකක් ගත්තාම ඉතුරු වෙන්නේ එක නම් අපි ඉස්සරලා එක ලියා ගන්නවා ඊට පස්සේ තමයි මෙතෙන්ට ගන්න 18න් 9ක් 9යි නම් මෙතන එක ඒ විදිහටම එනවා ඊගාවට මෙතනත් 6න් 9ක් බෑ මෙතනින් එකක් ගන්න ඕනනේ 4 කැපුවා 3යි කියලා ලිව්වා අපි එතකොට මෙතන 16යි 16න් 9ක් 7යි 3න් 2ක් 1යි මෙතනත් එහෙමයි දැන් මෙතන බින්දුවෙන් පහක් බෑනේ ඉස්සරලම කරන්නේ මෙයා කපන එක එතකොට මෙතන ඉතිරි ගාන ලියන්න ඕනේ 6යි දැන් තමයි මෙතෙන්ට ගෙනියන්නේ 10න් 5ක් 5යි 6න් 4ක් 2යි ඊගාවට 1න් 7ක් බෑ මෙතනින් 8 කපලා මෙතෙන්ට 7 දා ගන්නවා මෙතෙන්ට එකක් ගෙනියනවා 11න් 7ක් කීයද 4යි 7න් 3ක් 4යි ඊගාල මේකත් කරන්නම් මං 9න් ගෙනියන්න එපා එහාට එකක් ඒතර මෙතන 8යි මෙතන තියෙනවා 15 15න් 6ක් 9යි 8න් 7ක් 1යි ඔබට මේ ටිකම මම කරා. තව එකක් කරන්නම්. 6න් 8ක් බැරි නිසා මෙයාව කපන. ඒතර මෙතන 6යි. ඒතර මෙතන 16යි. 16න් 8ක් 8යි. 6න් 3ක් 3යි. නම් මේ අඩු කිරීම පාඩම අනිත් ඒවාගේ නෙමෙයි හරි ලේසි. මෙතනත් මම කරන්න මේවා මම කරාට බලාගෙන ඉඳලා එකක් දෙකක් මගෙත් එක්කලා කරලා ඊට පස්සේ ඔබ තනියම කරන්න. ඒක තමයි හරිම දේ මම අහඹු ලෙස බලන්න දෙකින් හතක් බෑ මේ පැත්තෙන් එකක් ගන්න වෙනවා අපිට ඒතර මෙතන 8යි මෙතන 12යි 12න් 7ක් 5යි ඊගාට 8න් 5ක් 3යි 6න් 4ක් 2යි 235යි මේකත් කරන්නම් 1න් 9ක් බෑ මේ පැත්තෙන් එකක් ගන්න ඕනේ මෙතන 8යි 11න් 9ක් 2යි 8න් 6ක් 2යි මේ 8 මේ විදිහටම මෙතෙන්ට එනවා හරිම ලේසි ඊගා පාඩමට යමු අපි මේ එකතු කිරීම අඩෝ ශ්‍රේම තමයි ලේසිම පාඩම් මේකේ එකක් මම කියලා දෙනවා ඔබ බලන්න ඕන හිස් කොට පුරවා දැන් මේකේ අඩු කරන්නනේ තියෙන්නේ එහෙනම් මෙතෙන්ට දෙක එන්න නම් මෙතන කීයද තියෙන්න ඕන මේ දෙන්න එකතු කරනවා 6යි 2 මේ තියෙන උත්තරේ 8යි ඊගාන මෙතන එකනේ තියෙන්නේ මෙතන 6 තියෙන්නේ 6න් මේකක් අඩු කරාම මෙතන තියෙනවා 5 එහෙනම් 6න් 5ක් අඩු කරත් තමයි එකේ එන්නේ එහෙනම් මෙතෙන්ට එන්නේ 5 ඊගාට 7න් 2ක් 5යි ඒ විදිහට හොයන්න තියෙනවා ඔබ මේ ටික හරියට කරගෙන ආවොත් ඔබට මේ ටික පුළුවන් හැබැයි උඩ ටික කරන් ආවොත් විතරයි මේ ටික ඔබට පුළුවන් වෙන්නේ ඊගාවට දුවෙත්තේ අපි යමු වගන්තිත් එක්කලා තියෙන ඒවත් බලන්න කොටුවේ දැක්වෙන එක් එක් සංඛ්‍යාවෙන් 136ක් අඩු කර පිළිතුර ලබා ගන්න කීයද 100 36ක් මේ හැම එකකෙම කීයද අඩු කරන්න ඕනේ 136ක් අඩු කරන්න ඕනේ ඊගාවට කූඩයක ඇති සුදු හා රතු විතර ගණන 66ක එයින් 38ක් සුදු විතර නම් එහි ඇති රතු විතර ගණන කීයද එහෙනම් 66න් 36ක් අඩු කර 38ක් අඩු කරාම උත්තරේ එනවා වෙළඳ සලක කළු කූඩ බලන්න 70ක්ද
පාට කූඩ 42ක්ද තිබිනේ. එහි පාට කූඩ වලට වඩා කළු කූඩ බලන්න කුඩ sorry වෙළඳ සලක කළු කුඩ ද පාට කුඩද 42ක් තිබිනේ. බලන්න එහි පාට කුඩ වලට වඩා කළු කුඩ කොපමණ තිබුණේද? මොකද කරන්නේ? 70න් 42 අඩු කරනවා. රඹුටන් 225කින් 39ක් නරක් වේ ඉවත් කරලා ද ඉතුරු රඹුටන් ගණන කීයද? එහෙනම් මේක කරද්දී මුලින්ම මුළු රඹුටන් ප්‍රමාණය සමානයි 255යි. නරක් වූ රඹුටන් ප්‍රමාණය සමානයි 39යි. ඊගාට ඉතුරු රඹුටන් ප්‍රමාණය සමානයි 255න් 39ක් අඩු කරලා එන උත්තරේ. ඒ විදිහට අපි වගන්ති ටික පිළිවෙලට ලියන්න ඕනේ. මම මේ ඉතිරි ටික කියවන්නේ නැහැ. ඔබට මේ ටික පුළුවන් ද? මම ප්‍රශ්න තුනක් කියවුවා. මම අන්තිම එකක් කියන්නම්. කඩයක විකිණීමට බලන්න. කඩයක විකිණීමට තිබූ පොත් ගණන 892කි. පළමුවන දින විකුණුව පසු ඉතුරු වූ පොත් ගණන 436කින් දෙවන දින විකුණුව පසු ඉතුරු වූ පොත් ගණන 228කි. පළමුවන දිනේ විකුණන ලද පොත් ගණන කීයද? දෙවන දිනය තුළ විකුණන ලද පොත් ගණන කීයද? පුතේ 892කින් මුලින්ම 436ක් අඩු කරනවා. ඒන උත්තරෙන් 288ක් අඩු කරනවා. මේකෙන් මෙයා අඩු කරාම එන උත්තරේ මෙතෙන්ටත්, ඒන උත්තරෙන් මෙයා අඩු කරාම එන උත්තරේ මෙතෙන්ටත් තමයි එන්නේ. ඒ විදිහට තමයි මේක කරන්න දෙන්නේ. දැන් බලන්න අපි මේ පාඩමත් ඉවර කරා. හරි ලේසි අඩු කිරීම පාඩම. මේකත් එක්කලා ඔබට තියෙනවා පේපර් එකක්. ඒකත් කරන්න ඕනේ දුවේ පුතේ. කරන්න. ඊගා පාඩමේදී හම්බෙමු. I will one.